අවබෝධයෙන් ඔබ ජාත්‍යන්තර වහනේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම නිසංසලා රත්නායක මම බත්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශිෂ්‍ය පාය පැන නක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාල දක්ෂෝ ක්‍රියාන්විතය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භයි පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශානුව චෝදිතයන්ට නඩු පැවරීම හෝ විභාග කිරීමේ වගකීම පාර්ලිමේන්තු කමිටුවට නොපැවරෙන බව ජනාධිපති මාධ්‍යංශය දැනුම් දෙයි. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක සංචිතයක් පවත්වා ගැනීමෙන් සහල් මාෆියාව පිටුදැකීමට පියවර. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල චාරිකාවක් සඳහා හෙට දිවයිනට. එක්සත් ජාතීන්ගේ 46 වෙනි මානව හිමිකම් සැසිවාරය ආරම්භයි. දේශීය පුවත් පළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාල දක්ෂ ක්‍රියාන්විතය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිසරයේදී ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් ස්වාමිවරයාගේ 164 වෙනි ජන්මදිනයේ සැමරීම නිමිත්තෙන් ව්‍යාපෘතිය සංවිධානය කර තිබෙනවා. කරලේසුව පළදවා ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ ප්‍රධාන බාල දක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින්. ජනාධිපතිතුමා රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කළා. රට පුරා විසිර සිටින 70,000කට අධික බාලදක්ෂීන් පැල දෙක බැගින් ගෙවත් වී සිටුවා රැකබලා ගැනීමට නියමිතයි. වෙරිස්ඨහණී ඇගීම සිදු කරන්නේ තුරු ජංගම යුතුයම මගින්. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියා. පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීම සඳහා මැදිහත් වීමක් ඊට අදාළව පත් කෙරෙනු පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකරන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන්ට නඩු පැවරීම හා විභාග කිරීම සම්මත යුක්තිය පසුදලීමේ පටිපාටිය අනුව සිදුවනු ඇති බවද නිවේදනයේ සඳහන්. කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා පත් කළ සයපුද්ගල කමිටුවට පැවරී ඇති ප්‍රමුඛ වගකීම එම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් හදාරා නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීම සහ මෙරට දිගුකාලීන සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමයි. පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම 2019 වසරේදී පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. මෙවන් මහා ජාතික ව්‍යසනයක් යලි ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂක හමුදා රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගත යුතු පියවර හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමද කමිටුවට පැවරෙනවා. මෙවැනි නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට හැකිවන්නේ නැහැ. පාස්කිරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට ආර්ථිකයට ආගමික සහජීවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් එල්ල කළ බව වත්මන් ප්‍රජේ නිගමනයයි. ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානි කර බාහිර මැදිහත් වීම වලටද ඉඩ හසර විවර කරනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුළත සාමය හා ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලු ඉඩකඩ අහුරාලිය යුතුයි. ඒ සඳහා ආගමික අන්තවාදය හා ඒහා බැඳුණු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය ජන කොටස් අතර වෛරය අවුලුවන ප්‍රකාශමෙන්ම මෙවදු කණ්ඩායම් වලට විදෙස් අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කළ යුතු වන බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. මෙකී පරමාර්ථ සපුරා ගැනීමට ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළ යුතු දේ හා එක් එක් කාර්යයට දී යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිසම හඳුනාගෙන තිබෙනවා. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් අදාළ යාන්ත්‍රණෙහි අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබෙනවා. චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීමේදී මැදිහත් වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා කෙරෙන්නේ නැහැ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීමද සයපුද්ගල කමිටුවට අදාළ වගකීමක් නොවේ. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සයපුද්ගල කමිටුවේ සමාජිකයින් තෝරාපත් කරගනු ලැබුවේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය පළපුරුද්ද විවිධ ශේෂ්ත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බවද නිවේදනයේ සඳහන්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය දැන් පැවැත්වෙනවා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පිළිබඳ හෙට කරුණු දැක්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අද සිට ලැබෙන මාස 23 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. COVID-19 වසංගත තත්ත්වය නිසා මෙවර සැසිවාරය සම්පූර්ණයෙන්ම පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ. අද සමාරම්භක සැසිවාරයේ අවතු බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රබ් කැසිඩි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනීමට මූලික රටවල් කණ්ඩායම සූදානම් බවයි. And on Sri Lanka where we will present a new resolution to maintain the focus on reconciliation and on accountability. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා වේලාවෙන් සවස 4:30ට පමණ සමුළු අමතා ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරිය සැකසූ වාර්තාව බදාදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සැසිවාරය නියෝජනය කරනවා. අමරිකා එක්සත් පදයේ වසර 5කින් පසු මුල්ම රට මානව හිමිකම් කවුන්සිලයට ක්‍රියාකාරීව සම්බන්ධ වීම විශේෂත්වයක්. पास्को कमीशन सभा वार्ता संबंधी इदिरे क्रियामार्ग गतियुत्ते कोलंब अगरदगुरु अतियुतुम मेल्कम कादिन रंजित हिमियन हा आगमिक नायकयन समग साक्षात्कार किरीमेन अनुतुरु बव अमात्य महाचार्य जीएल पीरिस महता पवसनवा ओहु मे बव प्रकाश करे कोलंबदी पेवती श्रीलंका पोदु जन पेरमुने माध्य हमुवट एक्वेमिन ඒකට වගකෙවියුතු පුද්ගලයන් නීතිය හමුවට කැඳවීම අතිශයින් වැදගත්. හැබැයි ඒ විතරක් නෙමෙයි. එයින් ඔබට යන කරුණු කීපයක් තිබෙනවා. ඒ තමයි මෙවන් ඛේද වාචකයක් ආයිත් සිදු නොවීමට වග බලා ගැනීම සඳහා රජයක් හැටියට ගත යුතු පියවර කවරේද යන්න. මේ පිළිබඳව මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් අද්විතීය මෙවරක් ඉෂ්ට කළා. අත වශයෙන් කාඩිනල් හිමිපාණන් මැදහත් නොවුනා නම් රට ලේ විලක් බවට පරිවර්තනය වීමේ අවධානම පැහැදිලිව තිබුණා. අපිට සමහර විට හිතන්න පුළුවන් මේක සංවිධානය කරපු පුද්ගලයන්ගේ අභිමතාර්ථය වුණේ ඒකයි කියලා. දැන් මේ කොමිෂන් සභාව රජයට බාර දීලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කවරේද කියන එක තමයි අද ප්‍රායෝගික වශයෙන් වැදගත් ප්‍රශ්නය. මේ ගැන තීරණ ගන්න ඕනේ කාඩිනල් තුමා සමග සාකච්ඡා කිරීමෙන් පසු. උන්වහන්සේගේ අදහස් හා යෝජනා ඉතාමත් වැදගත්. රජයේ පැත්තෙන් යම් යම් ව්‍යාකූලතා තිබෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් අපේ සංඝරත්නය හා අනෙකුත් ආගමික නායකයන්ගේ අදහස් විමසලා. එතකොට මේ ගැන ගැඹුරු සාකච්ඡාවකින් පසු ඉදිරි පියවර ගැන ඊරණවලට එළඹීම සුදුසුයි කියන එක තමයි අපේ ස්ථාවරය. රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විපක්ෂයේ එල්ල කරන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යබස මහතා මෙහිදී අදහස් පළ කළා. විවිධ චෝදනා වරින් වර එල්ල වෙනවා විපක්ෂයෙන්. අදටත් එහෙමයි. MCC ගිවිසුම සම්බන්ධයෙන් විශාල චෝදනා රැසක් කරා. නමුත් අන්තිමට අපි රජයක් හැටියට පෙන්වලා දුන්නා විපක්ෂයේ චෝදනා සම්පූර්ණ පුස්සක් කියලා. ඒ වගේම කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් විශාල චෝදනා රැසක් එල්ල කරා. අපිට මේ එන්නත ගෙන එන්න බැරි වෙයි කියන තැනට වෙනකල් චෝදනා කරා. නමුත් අද ලෝකයේ බොහොමයක් රටවල් ලෝකයේ අති බහුතරයක් රටවල් වල එකදු පුද්ගලයෙක්ට හෝ එන්නතක් ලබා දීමට නොහැකිව ඉන්න තත්ත්වයක් යටතේ අපි ආඩම්බර වෙන්න පුළුවන්. අපේ රජය අද සමත් වෙලා තියෙනවා ඒ වැඩි අවධානයක් ඇති පුද්ගල කණ්ඩායම් වලට එන්නත ලබා දීමේ අනතුරුව සාමාන්‍ය ජනතාවටත් මේ එන්නත ලබා දීම දක්වා අපේ රජය කටයුතු කරමින් සිටීම. ඉතින් මේ රජයක් හැටියට අපි ඉදිරියට යන කොට අපිට හැමතිස්සෙම ගන්න වෙන තීන්දුව තීරණ ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. නමුත් ඒ තීරණ අපි රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ දූපුතුන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න තීරණ ඒ තීරණ නිර්භයව අරගෙන අපි රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ නිසා මේ අවස්ථාවේදී තා පැහැදිලිව ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ ඔබ විසින් පත් කළ ඔබේ රජය මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ රට ඉදිරි වැඩපිළිවෙලක් සඳහා ඔබ විසින් පත් කළ ඔබේ රජය ඔබ බලාපොරොත්තු කාර්යය ඉටු කරමින් COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 338,769 දිනකට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත් කරන්නේ අදත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එන්නත් කරන වැඩසටහන අද ක්‍රියාවට නැන්වනු ලැබුවේ 25 වෙනි දිනටයි. ඊයේ දිනේ එන්නත ලබා දුන් පිරිස 35,912ක්. ඒ පළාතේ එන්නත් ක්‍රියාවලිය සිදු වෙන විට ඒ පළාතේ සෞඛ්‍ය වර්ධන නිලධාරී සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන් විසින් ඔබ වෙත දැනුම් දෙනවා ඇති ඒ ප්‍රදේශවල ඒ එන්නත ලබා දෙන අවස්ථාව. එහිදී කලබලකින් තොරව
සියලු දෙනාටම මේ එන්නත ලබා ගැනීමට හැකි වෙනවා. පොලිස් අභ්‍යාස විද්‍යාලවල නිලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ කලතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී අද 400 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් එන්නත් කිරීම අද සිදු කෙරුණා. එහි ආරක්ෂක හා රේගු නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් දහසකට පමණ එන්නත ලබා දුන් බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. මාලිකාවත්ත ප්‍රදේශවාසීන් සඳහා එන්නත ලබා දීම මාලිකාවත්ත පීඩී සිරිසෙන ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. මෙහිදී එන්නත් කරණයට ලක් වූ පිරිස දහසකට ආසන්නයි. බොරෙල්ල කැබල් පිටියේද එන්නත් කරන වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. එහිදී බොරෙල්ල ප්‍රදේශවාසීන් 1800කට පමණ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙනු ලැබුවා. කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේද එනත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුණා. මේ වන විට අපිට කොළඹ නගරය තුළ මෙම දෙවන රැල්ල ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. නමුත් මේ සම්පූර්ණයෙන් පාලනය කර ගැනීම සඳහා ප්‍රජා එන්නත්කරණය අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේ සියලු දෙනාම එන්නත් කිරීම තුළින් ඒ පුද්ගලයා තුළ ප්‍රතිශක්තියක් ඇති වෙනවා. COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුව ලැබූ පිරිස 75110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 93.63ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන පිරිසට 4667 දිනක ඇත. පෙබරවාරි මාස ආරම්භයේ සිට මේ දක්වා පූර්ණ සුව ලැබූ 10949 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 811 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගී වැළඳුණු තවත් 223 දෙනෙකු අද හඳුනා ගනුණා. PCR පරීක්ෂණ 12936ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 232203ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට COVID-19 වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ බව තහවුරු වී ඇත්තේ බටහිර ඉන්දියා කොදෙව් සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කරන අවස්ථාවේදී. COVID-19 පුද්ගල මරණ 10ක් ඊයේ වාර්තා වුණා. ඔවුන් කොළුණාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල, ගුරුතලාව, පිටකොටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටෙනෙන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසන්නේ මාර්තු පළමුවැනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින COVID-19 ආසාදිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙකකින් ස්ථාපනය කරන බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ වැනි දිස්ත්‍රික්කයකට භාගයට එහෙම විශේෂ මධ්‍යස්ථාන දෙකක් ප්‍රමාණවත් නොවීමට පුළුවන්. එවන් අවස්ථාවලදී ඊට වඩා විධිවිධාන සකස් කරලා තියෙනවා. භාග ප්‍රවේශ පත්‍ර සියලුම පාසල් වලට තැපෑලෙන් අපි යවන පෞද්ගලික අයදෙම් කරුවන්ට ඒ ප්‍රවේශ පත්‍ර ලැබිලා නැතිනම් වෙබ් අඩවියට ගොස් ඒ ප්‍රවේශ පත්‍ර භාගත කළ හැකි ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. අපේ රටේ ප්‍රථම වතාවට අපි යම්කිසි පියවරක් අරන් තියෙනවා මේ දූදරුවන්ගේ ප්‍රයෝජනය සඳහා. නම, විෂය, විභාගයේ ලියන මාධ්‍ය පිළිබඳ මොකක් හරි සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් එය සකස් කර ගැනීමට වෙබ් අඩවිය හරහා අපි විධිවිධාන සලසා තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල චාරිකාවක් සඳහා හෙට ශ්‍රී ලංකාවට ළඟා වෙනවා. කොරෝනා වසංගතය ඇරඹීමෙන් පසු අගමැතිවරයා පාකිස්තානයෙන් බැහැරව සිදු කරන ප්‍රථම විදේශ චාරිකාව මෙයයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු පාකිස්තාන දූත පිරිස රැගත් විශේෂ ගුවන් යානය හෙට පස්වරු 4ට පමණ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ළඟා වීමට නියමිතව තිබෙනවා. අනතුරුව ඔවුන් අරලියගා මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන නිල සාකච්ඡාවලට සහභාගී වීමට නියමිතයි. ද්විපාක්ෂික කිවිසුම් කිහිපයක්ද එහිදී අත්සන් තැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවත්වන සාකච්ඡාවලින් පසු දෙවන දිනේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ව්‍යාපාරික ආයෝජන සැසිවාරයකටද එක්වන අතර ක්‍රීඩා රාජතාන්ත්‍රික උත්සවයකටද සහභාගී වීමටද නියමිතව තිබෙනවා. පාකිස්තාන ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක්ද මේ රාජ්‍ය චාරිකාවට එක්ව ද්විපාක්ෂික සාකච්ඡාවලදී වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු වන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. ඇඟලුම්, ඖෂධ, කෘෂි නිෂ්පාදන, තොරතුරු සන්නිවේදන, ඉදිකිරීම්, මැණික් කාස් වර්ණාභරණ ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාක්ෂික වෙළඳ සම්බන්ධතා තරකිරීම කෙරෙහි නියෝජිතයන්ගේ අවධානය යොමු වනවා. පාකිස්තාන විදේශ ඇමති ෂා මෙහමුද් කුරේෂී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පාකිස්තාන දූත පිරිසට ඇතුළත් වනවා. දෙවන්ත සංවර්ධන වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක වූද පසුගිය වකවානුවේ බෙන් ජනතා මුදල් විනාශ කරමින් ඊට අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දීමට ක්‍රියා නොකළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රමුක්කල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටි ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ස්ථාපිත ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ පළමු ක්‍රියාකාරී කමිටු රැස්වීමට අද එක්වෙමින්.
ග්‍රාමීය හා ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් රට පුරා මේ වන විට ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඉක්ුත් වකවානුවේ නිවසක් ඉදිකරන විට පවා ඊට අදාළ නොවන ප්‍රදේශ රැසක පෝස්ටර් කටවුඩ් ප්‍රදර්ශනය කළ ඇතැම් පිරිස් සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා ප්‍රචාරණ ලබාගත් බවයි රමුක්කල මහතා පවසන්නේ. වර්තමානයේ මේ රටේ වෙන වැඩපිළිවෙළවල් අමාත්‍යාංශ වලින් වෙන වැඩපිළිවෙළවල් මාධ්‍ය ආයතන වලින් අපේ වෙන වැඩපිළිවෙළවල් සම්බන්ධීකරණයේ හෝ ඊට ප්‍රතිවිරුද්ධව යන සංවිධානාත්මක කණ්ඩායමක් වැඩ කරනවා මේක රහසක් නෙමෙයි මේක බොහොම පැහැදිලි මම හිතන්නේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් මේ වැඩපිළිවෙළ මේ වෙනකොට සිද්ධ වෙනවා මේ පළවෙනි අවුරුද්ද ඇතුළත වෙච්ච සිදුවීම් දිහා අපි විශ්ලේෂණාත්මකව බැලුවොත් අපිට පේනවා ඒවා හමුවෙන් වෙන දේවල් නෙමෙයි ඊටාමත්ම සංවිධානාත්මක ලෙස තෝරාගත් වචන පාවිච්චි කරමින් ඒවා ජනතාවගේ ජනමනසේ පළපදියම් කරවන්න කටයුතු කරමින් තියෙනවා කියන එක පැහැදිලි. අපි මේ අවුරුද්ද ඇතුළත අපි කරපු විශාල වැඩ ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ වැඩ ප්‍රමාණයට සාධාරණයක් වෙලා නැහැ මාධ්‍ය පැත්තෙන් බලපුවාම. ජිනීවා වල ඇති වෙලා තිබෙන තත්ත්වයන් සම්බන්ධව අපිට කරන්නට පුළුවන් උපරිම දේ මේ දින කිහිපය තුළ හැබැයි ඒක ප්‍රයෝජනයක් ඒ තරම් වෙන එකක් නැහැ. නමුත් අඩු ගානේ සැප්තැම්බර් වලට එන එකට සම්පූර්ණයෙන්ම අපි සූදානම් විය යුතුයි. මොකද අසත්‍ය ප්‍රචාර වැඩි ලෙස ප්‍රචාරය වෙමින් සහ ඒට තියෙන ප්‍රෙපරේෂන් එකේට තියෙන සූදානම දැක්කම ජාත්‍යන්තර මට්ටමේ අපි මොනවද කරන්න කියලා හිතනවා. ජනමත් අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර ජාතික මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක සංචිතයක් රජයේ සතුව තබා ගැනීමෙන් සහල් මාෆියාව පාලනය කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේම කණයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 23,000ක් වෙන් කර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. වී ගබඩා කිරීම සඳහා නව ගබඩා 323ක් අලුත් වැඩියා කර තිබෙනවා. එහි වී මෙට්‍රික් ටොන් 325,000ක් ගබඩා කිරීමේ පහසුකම් සහිතයි. ගොවියාට පොහොර ජලය රක්ෂණය මෙන්ම තාක්ෂණයේද රජය මගින් නොමිලේ සැපයනු ඇති. එසේ වගා කරන ගොවින්ගේ සහල් අඩුමිලට ලබා ගැනීම වැළැක්වීම සඳහා සහතික මිලක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ ගොවියත් පාරිභෝගිකයත් සහල් මාෆියාවෙන් ආරක්ෂා කිරීම සඳහායි. ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙම කන්නේදී වාර්තා වූයේ මෙට්‍රික් ටොන් 132ක් ලෙසයි. මේ වසරේ වී මෙට්‍රික් ටොන් 150ක් නිෂ්පාදනය රජයේ අපේක්ෂාවයි. එමගින් ලැබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 130ක්. රටේ වාර්ෂික පරිභෝජනීය මෙට්‍රික් ටොන් 125ක් වන අතර මේ වසරේ හාල් මෙට්‍රික් ටොන් 105ක අතිරික්තයක් අපේක්ෂා කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. මේ රජය සහල් සංචිතයක් ලබා ගන්නවා කියනකොට මේ සහල් මාෆියාවට සම්බන්ධ වෙන අය බය වෙලා තියෙනවා. නිෂ්පාදනයෙන් 75% 80% සහල් මාෆියා පුද්ගලයන් විසින් මිලදී ගන්නවා. මේගොල්ලෝ අරගෙන අන්තිම 105 නැත්තම් 10 රුපියල් 65කට 70කට ගන්නවා. ඒකල ආණ්ඩුවට බල කරනවා මේ 10%ක වීටි කරගෙන අපට නිෂ්පාදනය සඳහා විශාල මුදලක් යනවා. ඒ නිසා හාල් 125ට දෙන්න ඕනේ කියලා. එහෙම කරලා බිලියන ගාණක් වංචාවක් කරනවා. අද සුදුන වගේ මාධ්‍යට විල්ලා කතා කරනවා. රටේ සහල් හිඟයක් ඇති වෙනවා. කිසිම සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. අද සජිත් ප්‍රේමදාස මහත්තයා වීගොවිය වෙනුවෙන් අද කතා කරනවා. විපක්ෂ නායකවරයා අද පොහොර සහන ආධාර ගැන කතා කරනවා. එතුමට අමතක වෙලා 2014 2019 අවුරුදු කාලේ මේ රටේ පොහොර සහන ආධාරය 100%ක් අපාදු කරපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා. ඒ විතරක් නෙමෙයි වී කිලෝ එක රුපියල් 30ට මිලදී ගන්නකොට කට වහගෙන කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරයා තමයි අපේ විපක්ෂ නායකතුමා. අද මම කනගාටු වෙනවා විපක්ෂ නායකතුමත් සහල් මාෆියාවෙන් යැපෙන්න හදනවා. අද වෙනකොට ගොවිය අපට වී ලබා දෙනවා කිලෝ 120ක්. අද වෙනකොට වී ඇලේ මණ්ඩලයට ගෙනත් දීලා තියෙනවා. අපි මතක තියාගන්න නිෂ්පාදනයෙන් 10%යි රජය ගන්නෙ. මේ කතා කරන මෝල් හිමියන්ට ගන්න පුළුවන් වැඩිම මෙට්‍රික් ටොන් 104.5යි. ඒ කියන්නේ 30%කුත් නැහැ. තව 60%ක් ගොවීන් ළඟ තියෙනවා. ඒ නිසා නිකන් අනවශ්‍ය අර්ථකථනයන් වලට යන්න එපා. මේ අභියෝගේ බාර ගන්න කෘෂිකර්ම අමාත්‍යංශයට අපි සූදානම්. විපක්ෂයත් අනුග්‍රහය ලබාගෙන මේ මහා පරිමාණ සාල් මාෆියා මේකට බහලා තියෙනක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද එක කන්නකින් බිලියන ගණන් හම්බ කරනවා. එහෙම කරන්න රජයකට දෙන්න බෑ. රජයකට වගකීමක් තියෙනවා ජනතාවට සාධාරණ මිලට බඩු ලබා දෙන්න. අනිවාර්යෙන් එළබෙන අලුත් අවුරුද්දට රුපියල් 94 හාල් ටික ලබා දෙන්න ඒ වගකීම රජයක් හැටියට අපි ඉෂ්ට කරනවා. රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද මාධ්‍ය හමුවට එක්ුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රියාත්මක කරන කැබිතිකුල්ලෑව කනුගහවැව ගම්මානයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යටතේ නිවාස රැසක ඉදිකිරීම මේ වන විට ක්‍රියාත්මකයි. මාර්තු දෙවනිදාට එදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 සංවත්සරයට සමගාමීවයි මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ.
මීට අවුරුදු 15කට පමණ ඉස්සෙල්ලා කැබිතිගොල්ලෑව ලෝක පුරා ප්‍රසිද්ධියට පත් උනේ බස් රථ බෝම්බය පුපුරා යාමත් එක්ක. ඒ පිපිරීමට ගොදුරු බස් රථය කැබිතිගොල්ලෑව බලා පිටත් වෙලා ගියේ මේ අපි ඉන්න කණුගහවව ගම්මානයේ ඉඳලා. කණුගහවව ගම්මානයේ ජනතාව තවමත් ගෙවන්නේ ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. ඒ දුෂ්කර ජීවිතය ගෙවන ජනතාවට පිළිසරණක් වන්න තමයි ගුවන් හමුදාව ජනාධිපතිතුමාගේ උපදෙස්පත මේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන පසුගිය වසරේ දෙසැම්බර් 30 වෙනිදා පැවැත්ුණේ කණුගහවැව විද්‍යාලයේදී. එහිදී ස්ථිර නිවාස නොමැති පවුල් සඳහා නිවාස ඉදි කිරීම, කණුගහවැව විද්‍යාලය හා විහාරස්ථානය සංවර්ධනය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අරඹන ලෙස ජනාධිපතිතුමා ගුවන් හමුදාපතිවරයාට උපදෙස් ලබා දුන්නා. මේ ගම්මානයට මම ආවම ගුවන් හමුදාවට වසර 70ක් වීම නිමිත්තෙන් මේ ගම්මානය හදලා දෙන්න පොරොන්දු වුණා. ඒ අනුව නිවාස ව්‍යාපෘතියේ හා පාසල ඉදිකිරීම සඳහා මුල්කල් තිබුණේ ගුවන් හමුදාපති ආමාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ ගම්මානයේ ස්ථිර නිවාස නැමැති පවුල් සඳහා නිවාස 70ක් ඉදිකරනවා. මේ වන විට ඉන් නිවාස 15ක පමණ ඉදිකිරීම් 50%කින් අවසන්. ග්‍රාම නිලධාරිවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිර්දේශ මත නිවාස පහසුකම් ලබා දිය යුතු පවුල් තෝරාගෙන තිබෙනවා. ඉදිකිරීම සඳහා පූර්ණ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්. එහි ඉංජිනේරු නිලධාරීන් හා ඉදිකිරීම් ශිල්පීන් විශාල පිරිසක් ව්‍යාපෘති සඳහා එක්ව සිටිනවා. ලබන මස මැදදී ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතයි. ඉතින් අත්තරම ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මටත් හම්බෙච්ච එක ගැන. ඒ ගැන ඉතින් ගොඩක් සන්තෝෂවත්. හරිම සන්තෝෂයක් හිතනවාද? ඉතින් ගොඩක් සතුටුයි ඉස්සලම ගයක් හම්බ වෙනවා කියනකොට ඉතින් නිරන්තරයෙන් මනාලින්ගේ තර්ජනයට ලක්ව ඇති මෙම ගම්මානයේ ආරක්ෂාව සඳහා විදුලි වැටක් ඉදිකිරීමද ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ වෛද්‍ය සහායනයක් කැවිතිගොල්ලෑව කණුගහවැව විද්‍යාලයේදී පසුගියදා පැවැත්ුණා. ඒ ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය නිලධාරීන් හා වෛද්‍ය සේවා ජංගම රථ යොදා ගනිමින් බාහිර රෝගී සේවා, අක්ෂි, කායික සහ ශල්‍ය වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ප්‍රදාන, පිළිකා රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමේ සේවා රැසක් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මීට එක්ව සිටියා. සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වෛද්‍ය වාර්තා ගොනුවක් ලබා දීමේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් කණුගහවැව ගම්මානයේ සියලුම ගම්වැසියන් 2021 පෙබරවාරි මාස 20 වෙනි දින ගුවන් හමුදාව විසින් වෛද්‍ය කඳවුරක් සංවිධානය කොට වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්කොට ඔවුන් හට ඔවුන්ගේ වෛද්‍ය වාර්තා සහ වෛද්‍ය නිර්දේශ ඇතුළත් පෞද්ගලික වෛද්‍ය වාර්තා ගොනුවක් ලබා දීමේ මූලික අදියර සිදු කරනු ලැබුවා. මෙරට මත්ස අපනයන ආදායම ඉදිරියේදී ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. අදාළ සැලසුම් දැනටමත් සකස් කර ඇති බවයි දීවර අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ. අපි කිසිම ආකාරයකින් උම්බලකඩ සහ කරවල ආනයනය කරන්න අපි බලපත්‍ර නිකුත් කරේ නැහැ. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අනුව දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා සම්පූර්ණ අවශ්‍යතාවයේ කරවල සහ උම්බලකඩ මෙරට නිෂ්පාදනය කරන්න මත්ස්‍යපඩව නොමිලේ තැන්පත් කරා. රුපියල් මිලියන 30යි මේ රටේ ඉතිහාසෙම වෙන් කළ තිබුණේ උපරිම මුදල. ඒ මුදල මෙවර අය වැයෙන් මිලියන 30 මිලියන 390 කළ තියෙනවා. පේදුරු තුඩු දීවර වරාය අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ලංකා විදුලිය වෙන විශාලතම දීවර වරාය විශේෂයෙන්ම පේසාලේ දීවර වරායේ කටයුතුත් ගුරුනගර දීවර වරායේ කටයුතුත් අපි මේ අවුරුද්දේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ කල්පිටිය ඉඳලා එහා පැත්තේ ත්‍රිකුණාමලය කොට්බේ දීවර වරාය දක්වා පියන වරාය 22ම අපි බලාපොරොත්තු වෙනවා අංග සම්පූර්ණ දීවර වරායන් හැටියට අවුරුදු 3ක සැලසුමක් යටතේ සංවර්ධනය කරන්න. තව දේශීය පාඩ කිහිපයක් ලොහුනේ. තංගල්ල බිලියත් හා මුල්කිරිකල ප්‍රදේශවල අඩු ඇදම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර ක්‍රීඩා මාතිනාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රදානය කෙරුණා. පවුල් 103ක් සඳහා ප්‍රතිලාභ හිමිවනවා. ඉත එක්සත් ජාතික පක්ෂයේ රත්තා සජි ප්‍රේමදාස මහත්තයා වසර ගණනාවක් පෝස්ටර් ගහලා කටවුට් ගහලා කෝටියක් වේදම් කරලා ගෙවල් 25ක් විරුද්ධ කරන්න දාපු සම්දර්ශන දාලා හදපු ප්‍රමාණය වගේ දෙගුණයක් මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමාට අමාත්‍යංශය යටතේ ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට එක අවුරුද්දක් ඇතුළත හදලා අවසන් කරන අපට හැකියාව ලැබිලා තියෙන තරුණ තරුණියන් කේන්ද්‍ර කරගත් තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැම ආසනයකම ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට සැලසුම් සංවිධානය කළා. ලෝක බාලදක්ෂ දිනේ නිමිත්තෙන් හුස්ම දිනතුරු රුක් ඔපන වැඩසටහන පරිසර අමාත්‍යංශ පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං යන මහතුරුන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
ලිය සවිය වැඩසටහන යටතේ ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික නැන්වීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තාවන්ට ජුකි මැෂින් අද ප්‍රදානය කෙරුණා. ඒ රාජ්‍ය මාධ්‍ය දයසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට්ටිපොළ, පඩුවස් නුවර, බිංගිරිය, දුම්මලසූර යන ප්‍රදේශවල කාන්තාවන් 70 දෙනෙකුට මැෂින් පිරිනැමුණා. ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාසය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. චමින්ද වාස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට බාර දී තිබෙන්නේ බටරින්දියේ කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනින් පිටත්ව යාමට පෙරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ චමින්ද වාස් කොදෙව් සංචාරයේදී තම සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා නොදෙන බවයි. इस समय प्रति प्रकाश मिनिमावट पत्व आई वन